පළමෙන්ම අපි අපේ කුතවේදිත්වය ස්තූතිය පල කරන්න ඕනේ මැයි පළවෙනිදා සමඟ ජනසන්ධානය සංවිධානය කරපු ජාතික මැයිදින රැලියට අත්ති විශාල ජනතාවක් සහභාග වුණා. ම විශවාස කරනවා ඒ මැයිදිනය ලංකාවේ සියලු දේශපාලන පක්ෂවල පෙළපා නිසා රැලිවෙලට වඩා ඉතාමත් ඉහලින් අපිට පවත්තන්නට පුළුවන්කමක් ලැබුණා අපි මේකේ තේමා වනේ වැඩවිි මෙම අරබන මෞව්බි මේ අරගලය කියලා ඒක ඉතාමත් සාර්ථගව අපට සංවිධානය කරන්න අවස්ථාව ලැබුණ. ද මේ මැයිදිනේ ඇත්තරම පැවැත්වු විශාල දුෂ්කරතා ගන්නාවක් මධ්දේ. මොක කට හේතුව තමයි. අපිට බලාපොරොත්තු වුණු ක්‍රීඩා පිටියහෝ බලාපොරොත්තු වුණු මාර්ගගේ අපට ලැබුණ නැහැ. නමුත්? අපි ඒ වෙන්ංකර ලදුනු ස්ථානය සාර්ථක සංවිධාන කරන අවකාශය අප ලැබුණ වගේම. ඒඩකඩ අපට සාර්ථ කරගන්නත් අවස්ථාවල් ලැබුණා. ඒත් එකම අපි පළවිනි වතාවට මැයිදින රැලි දෙකක් සංවිධානය කළ. එකක් තමයි වත්තුකරේ වැඩකරන ජනතා වෙනුවෙන්. බදුල්ල නගරේදී ැයිදින රැඩියක් වෙනම සංවිධානය වුණා. ඒත් එක්කම අපි අනිකුත් සියලු ජනකොට්ටා සහ වැඩකරන සේවකයන් වෙනුවෙන් අපේ ෘතිය සමිති සහ අනුබද්ධ සංවිධානන් සමග ඒකා බදධව අපි කොළම්ඹ මැදිනේ පැවැත්වේ. ඉට එනිසා ඒකට දායකත්වය දක්කපු අපේ අනුබද්ධ සංවිධාන අප ෘතිය සමිති එත් එ එකම අපේ පක්ෂ සංවිධහන සහ අපේ සියල්ලුම සංවිධාය කරුන්සාහ මේක මෙහෙවීමට සම්බන්ධ වනු සියලු දෙනාටම අපේ කොටවේදිත්ය පල කරනවා මේ මැයිදිනය තීරණාත්මක මැයිදිනයක් මොකද හේතුව අපි විශවාස කරන්නේ මේ මැයිදිනයෙන් පස්සේ. ලබන්න මැයිදිනය නකොට විශාල දේශපාලන පෙරඩියක් ඇත්වෙලාතිය කියලා මොකද මේ අවරුද්ධ රටේ ජනතාව දැඩි පීඩනයට හසුනු අවරුද්දක් ඒ වගේම මෙරට ජනතාව. ආර්ථික වශයෙන් විශහල ඩාගන වැටීමට ලක්ුණු අවුරුද්ද ඒවකින් වැඩ කරන පන්තියේ ජනතාවට මුණු දෙන්න තිබෙන්නේ තාමත් බරපතල ආකාරය තර්ජන කීපයකට විශේෂෙන්ම ආණ්ඩුව මේ මොහොතේ අනුන්නා දෙන්ද්‍ර යන ප්‍රතිතස්ත පනතත් මෙරටේ වැඩ කරන ජනතාවට බරපතල ලෙස බලපානවා එසයි ඉවැන්නේ මර්ධනයක් සහ තර්ජනයක් හමුයේ තමයි අපි මේ මැයිදිනය සංවිධානක් කළේ ඒ නිසා අපි මේ ොහොතේ ඒ සඳහා දායකත්වය ඩැක් සියලු දෙනාට නැවතත් අපේ කුටවේදිත් පල කරනවා එත් එක්කම මේ සඳහා සහභාගියුණුදිවයින නන්දසින් පැමිණි ඒ අපේ පාක්ෂිකයන්ට ඒවගේ අපේ ෘථයසාමිති නියෝජිතයන්ට ඒවගේමසාමාජිකයන් මෙ සියලු දෙජනාටත් අපේ ගෞරවය පිරණවනවයි කියලා මුලින්ම සඳහන් කරන්න කැමති ඒවගේම දෙවනුව මම කියන්න කැමති දැන් ආණ්ඩුව තෙල්බිල අඩුකිරීමක් දෙවරක් කරලා තිබෙනවා දැම් මේ තෙල්මිල අඩුකිීම සිදුකිරීම අපි නරකායි කියලා කියන්න නෑ එක වහ අඩුුවිය යුතු තත්යක් විශේෂයෙන්ම ලෝකවෙල්ද පොලේ තෙල්මිලේ අඩුවීමත් එක් මීටත් වඩා පහ මට්ටමට ෙල්මිල අඩු කරන්න තිබුණ. විශේෂයෙන්ම බත්තු කරේ ජනත පරිහරණය කරන භූමිතෙල්. දුප්පත් ජනතාව පාවිච්චි කරන ඒ භූමිතෙල් හැර. අනිකු සියලු දේවල් සුළු අඩුකිරීමක් කලා තිබෙනවා. ඒක අපි සට න නමු ප්‍රශ්ේ තිබෙන එක නෙවයි. මේ තෙල්බිල අඩු කිරීමත් සමඟ. මෙරටේ ජනතාවට සහන ලැබෙන ආකාරයට ඒ ක්‍රියාත්මක වෙලා තිබෙනවාධතින ප්‍රශ්න. දැම් බස්ගාස්තුල කිසි වෙනසක් නෑ. ත්‍රීවිලරයේ ගාස්්තුය කිසිම වෙනසක් නෑ. ඒත් එක්කම බඩුමිල්ල. යම්මආකාර සසන්ධනාත්මකව අඩු කරන්න තරං ප්‍රතිසතයකින් අඩුවවෙලා නැහැට කියලා හැම පර්ශයවගේයෙක්ම කියවා. ඇති මේක අපි බලාපොරොත්තුවෙන මට්ටමට ජනතාවට සහන ලැබෙන තෙල්මිලාඩු කිරීමක් හැටිට පිළිගන්න අමාරයි. ඉති අපි ආන්ඩුඩ කියන්නන්නේ ලෝක වෙළඳ පලේ තෙල්මිලේ පහලබෑසීමේ වාසිය ආණ්ඩුව ජනතාව ෂනිිකව ලබා දෙන්නට පුළුවන්කම තිබෙන්්ඩුවන. මො මේ කාලායාන්තරය තිස් සේම මස ගණනාවක් ආණ්ඩුව. ඒක වාසය ගත්තා හැබයි ආණඩුව ඒවාසය ගත්තට රටේ ජනතාවට ඒවාසේ ලබා දෙට ආණඩුව අසමත් වෙරා තිබෙනවා. එනිසා තෙල්මිල අඩුකිරීමේ වාසිය මෙරටේ සාමාන්‍ය ජනතාවට. ආරි බෝගකයන්ඩ ඒවගේ ජනතාවතරට යන්නන්නං ආ්ඩුව මීට ැදදිියත්තුුණු යාන්ත්‍රනයක් ක්‍රියත්මක වියයුතුව තිබෙන. ඒක වේ තෙල්මිලේ හලයාමේ සහනය මෙරට ජනතාවට දෙන්න පුළුවන් ආකාරයට බඩුමිල අඩුවීම ගමනාගමන ප්‍රවාහන වියදම් අඩුවීම දක්වා පහලට යායුතුයි කලාපික කියන්නේ මේ සඳහා ආණ්ඩු මැදිියහත්තිමක් කරන්නන්න. දැම් බිත්තරේ මිල බැඩියම්මිකුරන් බැකිල ගැසත් ගහන්න පුුවන් ආන්ුව. තර मिल වැඩිුවෙනකොට විිතර කිර ලවිකුණ පන් කියලා ගැසට ගහන ආන්්ුවට බැරියි ෙල් मिलල මේ දෙවරක් අඩුකිරීම හරහා ඒ ලබාදුන්නු යම් සහනයක් තිබෙනවා නම් ඒ සහනයमेරට පොදු මහජනතාවට ලැබෙන විදිහයට සර පරිවර්තන කරන්න බැरी යි කියලා ප්‍ර්න කරන්න කැමති ඒසා න්ඩුව කන්න වාහම මෙන්න මේකට ැති අත් වෙෙලා මේ සහනය දු ජනතාවට ලබාදීම් වෙනුවෙන් යම්මා ආකාරයක යන්ත්‍රණයක් ක්‍රියාත්ම කරන්න කියලා අපි ඉල්ලා සින්න කැමැති. ඒත් එක්ටම ඉතාමත් බරපතලම කාරණයක් තමයි පසුගිය සතියේ සාකච්චාවට බහතු වුණු භාජනය වුණු එක්ස්ස්පර්ල් නවේ වන්දි අඩුව. දම් මේක දැන් මේ සතියේ නිවිි ලගෙල්ලා දැ පෞවගේ සතියේ මහා කලබලයක් ඇතිලා තිබුණ එක පැත්තකින් ක්ස්ල් නැව නැව ඇතිකරපු පාරිසිරිික හානය වෙනුවෙන් ඩොලර් විිලියන හයයි දසම හතරක අපේ රට ලබා ගන්න තියන වන්දිි මුදල ලබාගන්න නැතුව වසර දෙකක් තිස්සේ කමයි ඇදිල්ලකට ලක්වෙලා තිබෙනවායි කියලා අධිකරන ඇමොත්තු මාම භාර්තා කරලා තිබුණා අප යහන්නේ දැ ගිය සති වාර්තා වන අදත්මටත්තේ තමයි එක්ස්ස්පර්ල් නෞකාවේ ඒ පාරිසරක හානිය පිළිබඳව සහ සිදුණු අලාබේ පිළුවත් තක්ෂියඩු කරලා ඒ සඳහා වන්දි ලබා ගැනීම් වෙනුවෙන් සිංගප්පුූරය අධකරණයක නඩුව පවරලති නො එකෙන කතාව. අපි දන්න නෑ මේකේ වර්තමාන තත්වය හෝ ප්‍රගතිය. අපි හන්නේ මේකෙන් අර මතුවෙලාපු සියලු කාරණ වහලදාලා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේදීත් ඉන් පිට දෙදිීත් අධිකර නැමත්තුව ප්‍රකාශ කරා ඩොල මිලියන දෙසිය පණහක්. මේකෙන් යම් තැරවකරවයෙක් පර්ශවකරුවක් මුදල් අරගන තිබෙනවායි කියලා. ඒෙවා තිබනක බරපත ප්‍රශ්න ඒතු බැන්කු නු මගේයක් කිව්වා ඒගේ තුමා පුද්ලයන්ගේ නංගනාවක් කිව්ව අපි ප්‍රශ් කරනවා ඇයි ඒ පිළිබඳව විදිමත් නීතිමය පියවරකට ආ්ඩු යන්නේ නැත්තේ. මේක මජනතාවට හොයන්න පුළුවන් දෙයක් නෙවෙේෙන පාර්ලිමේන්්ටේද නිකං ප්‍රකාශයක් ැට කි්වයි කියලා. ඒවගේම මාධ්‍යයට විල්ල අදහස් ප්‍රකාශ කළයි කියලා මේක විසන් දෙන්න නෑ. එතට වග කියියයුතු ආ්ඩුවක් කැටියට. ක්ස් පර් නෞකාවේ වන්දිය ශ්‍රීඩංකා රජයට අයවේතු මුදල අයකරගන්න ගතයුතු නීතිමය පියවර වසර දෙකක් තිස්සේ. යම් බලපෑම් හේතු කරගන ප්‍රමාධකිරීමත් බරපතල බරදක්. දැන් ඒ පිමද අධිකරණන ක්‍රියාමාර්ගයක් ශ්‍රී ලංකාව තුළ නොගෙන. තින් අධිරනක ංග පුරුව ද පින ධිරන ්‍රිය මාර්ගකට ප්‍රේශවෙල තිෙනවන්නන්. ඒහි ප්‍රගතිය නිරන්තරෙන් සල බල ඒ පිද පිවර ගන්නන මේක මත දෙකතුනක් තිබෙනවා. ්‍රීඩංකාවේ ඩුව පැවරවාන පි මීට . ට යා හැකිවත් තිබුණනාය කියල සහර අන්ස තර්ක කරනවා මන්දක්ක ආණ්ඩුවේම ප්‍රධාන නිල්ධාරින් මේ ගෙනන විධ අදහස් ප්‍රකාශ කළ තිබුණ නමුත් අපි කියන්නේ මේ පිඩිබඳ නීටි විසාර දෙගෙන්ගේෙන් ජාතියන්තර නීති උපදේශ කවරුන්ගේෙන් අදහස් සරගන ක්‍රියාකරීම හොඳයි මොද විශේෂෙන් කියන්නට ඕනේ ඩොලර් බිලියන හයයි දසම හතරක්. ඒකෙන ඇත්තටම අපිට වසර හතර කාලයක් පුරාාවට ජාතයන්තර මූලි අරම දෙින් ලබා දෙන්නෙ ඩොල මලියන දෙකයි දසම නමියයි එ මේේ වගේ දෙගුණයක් වන්දිිය. අපිට නා අයකරගන්න තිෙදදි පැහර හැරිය නං නොසැ කිල්ලෙෙන් කබැෑදීමකින් මෙක ප්‍රමාධ කලා නං ඒ ප්‍රමාධ කරපු නිලදාරීන්ට විරද්ධව. ප්‍රමාධ කරපු කාර් මන්ඩලවලට විරුද්ධව. ඒවාගේ ්‍රමාධ කරපු යම්යම් ආකාරය අතපැවීම කරලා තිබෙන දේශපාල ඥංගින් වන ුව. ඒ වකින් භාරර්ගෙන මේ පිළිබඳවත්වාහ ක්‍රිය කරල පපුදලන් විුදධ පියර ගත යුතු කියලාපි මතක් කරන්න කැති එත් එක්කම මේ පිළිබඳුව අධිකර නැමුත්තුම පාර්ලිමින්තට කියපු. දොල මිලිර දෙසේ පනහෙව් ඒ මුදල යම් ආකාරයක අදාළ සමාගමින් තැරැව්කරුවක් කරහා ලබාගෙන තිබෙනවනම් කිසිම් පුද්ජලෙක් ඒ පිබඳවත් විධමත්ව පරීක්ෂණයක් පවත්තල එම මුදලළුත් ශ්‍රී ලංකාවට ආයකර ගැනීමට පියවර ගත යුතු කියෙන එක අපි දැඩි ලෙසුම ප්‍රකාශ කරන්න කැමැති. ඒවගේ මගේ හතරවිනිකාරණය තමයි ප්‍රතිතස්ත පනත දැන් ප්‍රතිතස්ට පනත ඇත්තටම මේ රටේ මුල් වතාවට නැවත වතාවක් ඩැඩි බර්ධනකාරී පියවරත් එක්ක තමයි ගෙරල්ල තිවෙෙන්නේ. මේක හරි සුන්දරයි කියල ප්‍රකාශ කරන්න පුුවන් ෙනාවේ අයි කියන එක මුළලු රටම දන්න මොද ත්‍රස්තවාදය වැලක්වීමේ පනත. අහෝසිි කරන්න කර සියලු අන්සෝලය නිල්ලා සිටියාම ඒක ඉවත් කරගන්න කලා ජාතන්තර ප්‍රජාව. ආණඩුවට බල කල හම ආණඩුව ඒක ඉවත් කරනවායකන ප්‍රතිඥාව මත. අලුතෙන්ගේ හදන පනත කිසිසේත් ජාතික ආරක්ෂාට වැදගත් කරණාවක් කෙටට අපි දකින නැහැ. මේයි මූලිකම හරය රටේ තමන්ට විරුද්ධ දේශපාලන මත. යට පපත් කරන්නගෙනෙ මයි පැහැදිලුව පේෙන්. එකවේ මාධ්‍යියයටඋනත් ඒවගේ මුෘතිය සමිතියවලට වනත් දේශපාන ්‍යාරවලට වඋනත් වෙනත්තා ආකාරේ. අරගලයකටඋනත් මේ බලපානුවම්කුද මේ බලපාන වෙනකාරණයක් සනයවෙයි. මේ හරහා. යම්යම් කාරණ වලද. රස්තවාදය කියන කාරණාව පිබඩව අර්ථ නිරූපණ ලබාදීමට ලබාදලතියෙන අවකාශය මංහිතනවා සාවාදධ්‍යිය ලෙස පරිහරණය කරන්න පුුවන්. මේක යම් විිදියකින් කියනවන මේ පනත හරහා ආණ්ඩුවට පුුවන් මර්ධනය කියනක දැඩි ලෙස ක්‍රියාත්ම කරන්න. ඉතින් මේ මෙවන් අවභාවිතා කරපු නීති අවස්ථාව අපි දකලති වෙනවා විශෂම් තස්වාද වැලවි පන ක්නව ICR කියන පනතත් මේ ආකාරයටම ආණ්ඩු අවභාවිතා කරලා තිබෙනවා. ඒ නිසා අප හිතනවා ප්‍රතිචස්ත පනතත් ඒ ආකාරේම අවභාවිතා කරන්න ඉඩකඩ තිබෙනවා කියෙන කාරණය. හිස අපි කියන්නේ මේ පනත වහාම ඉවත් කරගන්න. ඒවගේ මේ පනත වහම ඉවත් කරලා ඊට අදාල වෙනත් ආකාරෙන් නීතිමය ක්‍රාමාර්ගයක් හෝ පනතක් ගෙන තිබෙනවා නම් පක්ෂනායක එක කතා කළ වඩාත් ප්‍රජාතන්ත්‍රවාද වූ විඩිවිදභාවෙන් යුතු පනතක් සකස් කරන්න පුළුවන් හැබැයි දන්නට මෙරටේ පවතින ඕනෑම වරද්දකට දන්නනීති සං්‍රහයටේ දඩුවන් කරන්න ඉඩක් තිබෙනවා ඒ සඳහාද ඕන තරං අවකාශය තිබෙනවා ඒවගේම මයිකක්තියන්න ඕන මොන නීතිය තිබුණත් මොන ආකාරය අනපනත් තිබුණත් ත්‍රස්තවාදය හෝ එහමනත්ත වෙනත් කැරලි අවස්ථාවන් මෙරටේ ඕන තරං ඇතිවෙලා තිබෙනවා ඒවා මර්ධනය කරන්නඔේ අනපනත් තිබනායිකරවැඩක්න ගත් ති ක්ෂාව හෞර රීම ඩු න්න හ මහේ වන න් සහ ්‍ර මාර්ග . ල අඩු පාඩුකක් නීති ගැල් වහන්න පුළුවන්කමක් නැහ ඒෂ ප්‍රතිසෂස්ට පනත පිළිබඳව සමගේ ජන්න බලවේගේ ස්ථාවරය ඉතාමත් පැහැදිලු අපි කියන්න කැමැති වහාම මේ පන්නත ඉවත් කරගන්න ඒ වගේම මේ පනත වෙනුවට තවත් අලුත් අදහ සුදහස් ඉල්පත් කරනුවනම් පනතක් දිරිපත් කරනවාන ඒය අනිමාරයෙන්ම පක්ෂනායකන්ගේ සාකච්ඡාවකට ගෙනල්ල ඒ අදහස් සුදහස්ස අනුව සකස්වී තුයි කියෙන අදහස් තමයි අපි දරන්නේ. ං කර දක් පල සබජක ව කරගන. මොක ඩල්සිම ජනතාව සමා රැ සමියව. .ඒ ඇත්තටම රලි දෙක් කට සංවිදහලනේ අපේ නියෝජතයන් කීපදනෙක් නිලවශයෙන් ඒ රනිියර් සභාග වුණ. ඒ වේ වතුකරේ ජනතාව වෙනුවෙන්. ඒ රලිය වෙන සංගධාන කර ඕනෙළ ඉල්ලිම අප පින් කරලතිබුණ ඒ සඳාපේ වය කාවින්ද ජයවර්ධන මන්තුමත්. ඒවගේම චවිින්දඩ විජේසිරිමන්තුත් ඇතුළු. අපේ කන්ඩායමක් ඒ සඳහා සහභාග වුණා ඒ ඇත්තටම වතුකරය වෙන ර මක් සගධන කරන්න න ෙනකොට අපේ කකතා ේ දුන්න ඒ එක ඉදිරිපත්වනු සමහර සමර අදහස් ප්‍රකාශකර පදහස් විධ ඇතියේ ඇති විශේෂම කියන්න ඕන මමත්ගේ සතයේ පස්සරට කියිය ඒ පස්සරගේ අවස්ථාවිදිත් යම්ම විවාදාත්ම ක අදහස් ප්‍රකාශ වන නමු ඒව චර ගැටුන්න්නේේ පක්ෂ අ්‍යන්තරෝලෙම ගැටුම් සහවාදවිවාද තියන පුළුවන්. ඒවා. පක්ෂයක් වංවෙන් හෝ කැඩෙන් හෝ අදාාල වන කාරණ හැටිට අපි දකින්න නැහැ. ඇදැ මම ඒත්ඒ තත්වේව වන හොඳින් දන්න කැෙනෙ කැට කියන්නේ කිසි මාකාරකක බෙදීමට අදාල වෙන්නේ නැහැ නමුත්. සමහර කතාතියන සමහරයගේ ජනප්‍රියතාවේ සඳහා කරන කතා. ඒත් එක සහරයගේ තියෙනවා ඔවන් හිතන දේ ප්‍රසිද්ධේ ප්‍රකාශ කන අවස්ථාවල්. හිති ගෝවදේවල් සාමාන්‍ය සිදුවන දේවල් නමුත් මංගහිතන විනයක් තිබේ යුතුයි කියලා ඉටක කොහමනත් පි වගේ සාච්චා කල විස්් කන පුළුවන් අරබුදයක් නෙවෙයි ඒක එත්තන තියෙන්නේ යම් මතවාදාාත්මක ප්‍රශ්යක් විතරයි ඒවා සාකච්ඡා කල විසිඳ ගන්න අපි සූදාන. ම. स जाන බලවේගේ අදහස ඉතාමත් පැහැදිිवा प्रකාශ කලා තිබෙනවා අප पक्षය නාएක सजित ප්‍රේවදහශමැත්තුමා මේ ගැන ගිය සතියත් අදහස් පල කලා විශේषයම जाතික आ්ඩු කියලා මේ आණ්ඩුව योෝजना करරනජनाजපत्මා योෝජना करන්න ඒ අදහසිකිසි ේත් පිගන්න සුදදා නම් නැ ො ඒ හේතු අක් තිබෙන මුද जाතික න්්ඩුව කිය බ ග ප්‍ර ශ න හදන්නේ දේශපාල නයායයිපත්‍රයක් ක්‍රියාත්ම කරන්න යාපි කාගෙත්ත එක්කදම ජාතිකකාණ්ඩු කරන්න. ජාතිකආණ්ඩුව කරන්න හදන්නේ. රට බංකොලොත් උනාය කියලා බංකොලොත් කලාය කියෙන චෝදනා කරන කණඩායම එක්කම. එඒවගේම දූෂිතයි කියලා අරගලයකට ඩක්වෙච්ච. ඒවගේම රට ජනතාව ගෝ හෝම් කියලා බොහම ලොකු සටනක් කරපු. ඒ කන්ඩම එක්කම ජති කාන්ඩුව කරන්න කල කවුහර කතාකරනවා නන් මහිතර යෝජනා කරනගේ මනස පරිීක්ෂා කර තුයි කකල මහිතන්න්නේ. ඒනිසා අප ඒකට එකගනැහ අපේ මතේ තාමත් පැහැදිිලි ප්‍රකාශ කලලා තිබෙනවා අපේ පක්ෂණනායක තුමත් පක්ෂ්‍යත් ජාතිකාන්්ඩු සංකල්පය කලව ඉරිපත් කරන සුන්දර කතාව ඒගොල්ලන්ගේ හරි අර්ථකතනය නෙවෙයි. ඒගොල බලන්නේ ආණ්ඩුව බිඩ වැැටන කොට නතාවගින් ඇත් වනකොට එඒ රැක ගැනීම සඳහා කරන උපක්්‍රමයක් පමණයි ඒසා. අප ජනතාවගෙන් කැමැත්තෙන් ලබාගත් ජනවරමක් එක් ඉතාමත් තික්මනින් ජාතික මැතිවරණයකින් ආණ්ඩුවක් පිටවන්න්න පුළුවන් දේශාන ්‍යපාරයක් ඒස ලාපරොත්වයෙනවා ආ්ඩුවට ජනප්‍යතාවය තිබෙනනන්න ආ්ඩුම පලත්පාල මැතිවරණ හරිතතිල බලන්න ග රටේ නතාවන් පතික්ෂක කරමින්තිබෙෙන නිසා ප්‍රතික්ෂය කරන ආණ්ඩුවක්කෝ ජනාජපතිවරෙක් රකින්න සමග ජනබලවේට කිසිම වූමනාවක් නැෑ. ිය මයිවාසේ වට අවේ මයිවාසට පොහට පක්ේ හම හැගිල හි ඔබතුමන්ල ර තවර ො පිද ති පනම වුද කට ඔ හ ිය ප ම හැගේ හැග ට පට ක් ඔබතුමන්ල ත ේ ඔබතුම ස්රර වි ඇතම පොහොට්ටුව හැට නමලක්ෂයක් චන්ධාරගන දෙදස් දහනේ ජනතිපතුවර දිිනපු දේශ්ාන ව්‍යාරය. ඒක යම් ආකාරයක විශාල කඩාගන වැටීමට ලක්ුණේ ඔවුන්ගේ නායකැන්සාහ ආණන්්ඩු රටේ ජනතාවගේ මූලික පරමාර්සා අවශ්‍යතාව තේරුන් නොගැනිීමමනිසා. විශේෂයෙන් මේරට ජනතාවට මූුණදුන්නු දැවන්තම දුෂකතාවකට තමයි පසුගිය අවුරුද්දේ රට ජනතාව මූුණ දුන්නේ. එකක්වේ විදුලිය තෙල් ගෑස් මේ අර්බුද ඒවගේ ආහාර කොයවගේ ගෝයින්ගේ පස්ස මේ වගේ ගොඩක් ප්‍රශේසා බිසාල පිපිරීමක් ඇතුවුණා ඉතිං ඒ අයටත් මයිදදින සමරන්න පුළුවන් කියන්නේ ෑඇයි බින්දුවට වැටිල කියලා කවුරොත් ඒයටත් යම් චන්ද පදනමක් තිබෙනවා නමුත් මතක එයා ගන්න මේරටේ බහුත්තර ජනතාවක් දැන් කියන්නේ වහා ජනමතයකට යන්න කියලා කියපි ජනමතයකට හාම ගනන් හදලම් බලමු මක හේතුව මයිදින රැඩි වලින් න්නං අපේ විශවාසය විශසාලම මයිදදින රඩියට පවත්තන්න්නසා මෛදින පෙළපලි පවත්තන්න්න පුළන්ගුණේ සමග ජනපල වගට කියලා නමුත් අපේ ගණන නොකරීම අපි බලමු ඒතරන් ලොකු හයියක්තයෙන් වනං පොහොට්තුුවේ කන්ඩායමටත් පුොඩුවන් ජනා ත්තු ගගේ ඉල්ලිබක් කරන්නේ ියම ජාති ැතිව වන එකට කිය ල ජනමතික යා මේේ ජනමත හොඳයින එක විශවාසවන්ත වෙනව එේ තම් විශසාසයක් තිබෙනවන ජපතිවරයටත් ආන්ඩුවොටත්. අපි විවෘර්තවවාආරාජනා කරනවා එන්න ජනාාජිපති වරණය එකට න ල න අප දානම් නමත පරික්ෂක්ක ලන්න. න්න ත් . ජාතියන්තර මූල්ලයාර මුදල ආණ්ඩුව සමග එකගතාවකට පත් වනේ ඇත්තට පබලෙන් ෙට ලිපට වැ ති ුණ වෙලාවක. එ ාතයන්ත ූල යාර ද න ෝජන ඔක්කම. දැම්මහමඒ සියල්ලට එකඟ වෙන්න ආණඩුවට සිදන ොකට පි ංකොත් වෙච් රටක් ටරන ත ංකලොත් ටක්හට හම ොලො රු ොදේයට යටව නි අප මොදන අර්බ දේමක්ද අපි මනද අර් තමයි. ගොල යෝජනා කරලා තියෙන පරිදි සියලමු දේවල් එකවෙන්න සිදුවන ඒ හර ජනතාව පිට විසාාල බරක් පැට වෙනවා එකෙන් රටේ නොකළ යුතු දේවල් පවා ආණ්ඩුව බාරගෙන තිබුණ කරන්න විශේෂයෙන් අපිකීම බදු කියලා මහා විශාල බදු ප්‍රමාණයක් දැන් පටගෙන යනා විතරක් නෙවෙයි දෙදස් විෂි පහේසිට ක්‍රියාත්මක වන දන බද වත්කම් බඳ වගේ දේවල් ගොඩක් ුති ආරභන්න නේමව තිබෙනවා.ඒ තර කුත්නෙවෙයි රාජායතන විකුණාදමීමට විවසායක ප්‍රසන්ස් කරන වැඩපිරුවල ඒ කරන ආකාරය හෝ යෝජන කල තිබෙන බැනපිඩුවල අපට එකඟ වෙන්න බැහැ. මේ විතරක්නේ තබත් ගොඩාක්රනු තිබෙන. ඒ නිසා තමයි සජිත ප්‍රේම දර්ශ මැත්තුමකිවේ IMF යෝජනාවලින් නැත්තං IMම වැඩපිළුවලින් අපි ඇත්වවා කියලා නෙමයි කිව්වේ. ඒ කිව්ව ජනතාවාදී නොවන ඒෙ ං ලොත් ච ටක් ට ඉන්න අපේ රටේ ජනතාව තොත්දොත් පිඩාවට පත් කරන යෝජන සම්බන්ධයෙන් නැවත වවාවක් ජාත ර ව තු දර මත රක් පක්ෂ කා න් ටත්. ාලිතු මන්ත්‍ර න්ඩ වනත් පවග දවස්ත ශකලා ඒකින් කියන්නේ ඉතාමත් පැජුලුව තේරුම්ගන්න ඕන ජාති්‍යන්තර මූල්්‍යාරම් දොල සමග අපේ තිබ එකගතාවයන් ඉවත්වෙනව ෙවෙයි නමුත් ඒ ඇතිකරගත්ත ගිවසුන් පත්වේ මත තිබෙන යෝජනා හරහා ජනතාව පීඩාවට පත්වන යෝජනා ගොඩක් තිබෙනවා. ඒ නිසා. ඒවා පිළිබඳඩෝ නැවට සාකචා කරන සූදාන මුදාහරණයක් ඇට කිව්වොත් මිනිස්සු පිටම පටල තියෙන බර විශේචෙන්ම උපේුවට බද්ධදිය. ක්‍රමාණුකූලව යායුතුදේ වහා පැටවීම හර ඇතිවතින අර්බුධකාරි තත්වේ ඒ වගේම අපි උදාාරණයක් දැමට ගම මේ ව්‍යාපාර ප්‍රසස්රන කියලා ලාබලබන ව්‍යාපාර වහා විපුණා දැමලා සල්ලිහයන්ට ආ්ඩුව එක්මං පිවටයාම අපි එකග වන්න පුළුවන්කමක්නෑ අඩුලබන දවල් පිළුවන්ද යම්ම අඩක රාජ්‍යහා පෞද්ජලික මැදිිහත්වීම මත ඒ විවාය ඉදිරිීට ගෙනයන්න පුුව. ඉතින් එඒනි අදහුදස් ැන තමයි පක්ෂනායකතුමයි ඒයේ ඒ මයිදින රලීදිි ප්‍රකාශ කළේ අපි බලාපොත්වයවා යම් ආකාරක ඒහෙම එකතාවය නැතිකරගන්න පුළුවන් කියල ඕනෑම අස්තකො මීට පෙර රනසිංහ ප්‍රේමදස ජනාතිපත්මයි කාලේ මේ වගේම ජාත්‍යන්ත්‍ර මූලයා අරමුදලෙක කතාකල අපි බක් දේවල් ඒවගේ රටත් යහපත්වන විදිට ජාතින්ත මූලි අර දල . මත්ම වි ේ ප්‍ර න් ක ැ ර පුුව ැබුණන ද නත වගේ දවල් පදාවවත් කරම්බ නෑන අ එකෙක් වගේ ආයතන අනිපැත්තෙන් ඒ කරන්න ඉට දුන්නේ නැත්තන් හැබයි. ඒ කරන්න මට්ටමකට රටේ පාලකයට පුරුවන් ගුණනා නාකයට පුළුවන් ුුණා ගේ අප වර්ල් බෑන් එකක ඇත ලක බැංක්කුව නසවිය වගේ ව්‍යාපාර කරන්න අපට ආදාාරරලා ඒමට දන්න පුුවන්ගන්න. ඉති මංගේන සාකච්ඡාවෙන් සමන්තුලින් සදාසූමාර කිරීමෙන් ඒවගේ දෙවල් කරන්න පුළුවන් එවැනි අදහසක්තමයි සජිත් ප්‍රේමදාසමත්ම ප්‍රශක්ල. බතුමල්ලා මුලින් අය යන්න කියලා හලකර නමුත් ඒයාට පස්සේ ඔබතුමල්ල පොලින් අදවේචය කරන නමුත් ඔබතුමරලා මොහක්ද මේ ිසු ගතවෙන්න හද කවදාව තක් සජතිය පක්සේ කාලේ ිසුම් ගටම මක්තිකනනෑ මේ මුකුත් චෝජනාගෙන වෙන්නඒ කියනට ත කැම රංග බන්්ඩාර සජාතික පක්ෂයේ මහලයකන්තුමා කියන කතාව මටන තේරුම්ගන්න අමාර්රේ. මොද හේතුව ජාතියන්තර මූලි අර මුදලට අපි යන්න කියලා කිව්වේ දස් විස්සේ මටක්ති කිය න එකකො රට බංකුලොත් කියල ප්‍රශක තිබුණන්හැ. ඒ රට වැටනවයි කියලා දැනුනාහම ආර්ථික වශයෙන් කඩාගෙන වැටනවා කියලා දැනුණහම වගකීමක්තින දේශපාල ව්‍යාපායක් හැටියට සමග ජන බලවේගේ අපි ඒ යෝජනාවක් කලා එක අදත්තඒ ස්ථාවර ඉන්න. නමුත් මෙට වරද්දගත්ය කොටනද. දෙදස් විස්සේ ජාතයන්ත්‍ර මූලි අරමුදුලට ග්‍යානං මේ තරම් බැරෑරුම් කොන්දේසි ජාතයන්ත්‍ර මූලි අරමමුදුල පනවන්නේ නැහැ. එක දෙක. ෙදස් විස්සේම කිවහ ්ු පාර්ෂය මොක කිවේ ජාතන්ත අමතු න නෑැකි කිවේ සමහර මැතිය අමතුර මක ල් ර කිව ැින ල ා න්ත මද ඒගේ ල්ලි අරමදල සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂය කරලා තිබනේ. ඉදි ඊට පස්සේ යන්න සිද වන වෙන විල්පයක් න මොක ජාතන්ත ූල යාතුර නොගෙල්ල ලෝක කිසිම තරකින් නයක් ආදාාරයක් දන්න පුරුවන්කමක් තින නෑ ඒ යන්න කොට . පිතුම අවාසනාවන්තම තත්ව තමයි. රට බංකොලත්කන ලේබලේ අලවගෙන යෑම හරහා ජතන්තර මූලි අරමට දැඩි මූල්‍යිය කොන්දේසි පනවන්න සිදුවුණ. ඉතින් ඒ කොන්දේසිවලින් රට ජනතාවට රිදෙන වනං, ජනතාව පහස්ථාවට පත්වෙන වනම් ජනතාව දුෂකරතාවට පත්වෙන වනම් අන්න ඉතින්දී අපි ජනතාවගේ පත්තුමු හිටගන්න ඕනේ. එනිසා අපි ගැන්නේ මේ දෙක අතර සමබරතාවයක් ඇතිකරගන ක්‍රියා කළ යුතුයි අර. ආකාරෙන් ආ්ඩු ඇතිිකර ගත්ත ප්‍රශ්‍රස් කරන කියෙන ලේබලේවත් ඒආකාරෙන් අයරනෝය බදු ප්‍රිපතේවත් අපට එකඟ වන්න බැ එක අපි විවේචනය කරන්නේ ඉහිති අපට පුුවන්ද එම නැතුව අහක බලාගින් ජනතපට මහා බරප්පටවනකට කවර කියනවනං. ඇයි මේ සමග ජනපලවේගේ විවේචනය කරන්න කියලා අපි කියන්නේ. ේචශන කරන්නන්නේ ජනතාව පැත්තැන් හිතලලා ඒනිසා ආන්ඩුවටත් මේ වගේ අදහස් ගන්න ආණ්ඩුවටත් මේ පිළවද හිතන් තමයි අපි මේ අදහස් ප්‍රකාශ කරන්නේ ඒ අහනාය හොඳටින් අහල තේරුම් ගන්න ඕනේ. ඇත්තටම හරෙන් පනාාන්්ඩු මන්ත්‍රීේතුමාගේ ඇමත්තුමාගේ ඒ හැසිරීම සහ ඒ ප්‍රකාශයන් ගැන අපි තාමත් කනගාටු වනවා. මො. ඒතුමාව ගොඩනගන්න විදාය උදව් කර ඇති. ඒත්ටම ම එකක් කියන්න ඕොනේ එවැන් විවේචන කරන අය කොටනගියත් තමන්ට වාසින එ ද විේචන කිරීම සාමාන්්‍ය සම්්‍රාක සිද න ඒ මයි ම ර ඩු මහට ඇත්තටම ා දිලන වගේීම ක්‍රාකිරීම පිබද ො හ රි කර ාව. හැයි තමන් හිටපු පක්ෂේ නායකට දැවැන්ත. ්‍රහාර එල්ල කරන්න ඒවගේම ඔයිවිදි විේචන එල්ල කරන්න ක්‍රියාකිරීම මංහිතන සදුසු ක්‍රියාවක් නෙවෙයි මොකද හු මෙතනින් ගොඩ ැගුණ. එතොට ගොඩනැගුණු චරිතයක් ැට ඔහ ිහිල් එතන ඒ හැරීම පිළිදහ ක්‍රියාකාලා පිබට දැඩි අප්‍රසාධයක් තමයි සමගි ජනබල වේගේ තුළ බෙන්නේ ලක්තරණ පුවත්තකට ඒහා කියීර වට කෙනක කුමක්.